පනායනේ කොච්චර නැගලද කාර්මික කෘෂිකාර්මික පනායනේ කොච්චර නැගලද ඒවෙන් ජාතික ආදායම කොච්චර සරසාර කරනවද ප්‍රතිශතයක් වශයෙන් එන්න එන්න වැඩෙනවද එහෙම නැත්නම් ඍණද යන්නේ කියලා බලන කිමිද බැලුවම පේනවා ආපස්සට යන්නේ අධ්‍යාපනයට වියදම් කරන වියදම එන්න එන්න අඩු කරලා තියෙන නිසා එහෙම වෙනවා ඒ නිසා 2005 දී දලදේශීය නිෂ්පාදිතයෙන් 2.9ක් වෙන් කරනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට එනකොට අද ඒක අවුරුදු 7ක් යනකොට ඒක බහැලා තිබෙනවා 1.86ට ඕඩිය පන්ති ඉඳලා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන එළියට යන ළමයා දක්වා ඔක්කොටම වීදම් කරන්නේ 1.86ක සොච්චම් මුදලක් වෙන් කරලා තිබෙන අධ්‍යාපන වේදිකාව විශ්වවිද්‍යාල වෙනුවෙන් 2005 දී 0.5 දෙකක් වෙන් කරනවා අද ඒක 2012 වෙනකොට 0.27 දෙකෙන් පංගුවකින් කප්පාදු කරලා තිබෙනවා විශ්වවිද්‍යාලවල වියදම් කරන ප්‍රමාණය ඔබ දන්නවා මොකද වෙන්නේ එතකොට කියලා විද්‍යාගාරයේ රසායනික උපකරණ එන්නේ නැහැ කලමනාකරන විද්‍යාපීඨවලට අවශ්‍ය කරන පහසුකම් ටික එන්නේ නැහැ පුස්තකාලවලට ඒ පහසුකම් එන්නේ නැහැ උගන්වන ගුරුවරුන්ව නවීන කරන්න බෑ ඔවුන්ව විදේශගතවලට යවලා නව දැනුම අරගෙන එන්න කියලා කිව්වට කියන්නේ සල්ලි නෑ ඉන්න ආචාර්යවරයාත් එළියට යනවා අඩු පඩි නිසා අලුතෙන් බැනෙන්න එකෙක්වත් එන්නේ නැහැ සොච්චම් මුදලකට සොච්චම් පඩියකට එන්නේ නැහැ එළිය පිටරටවල හැමතැනම ආචාර්යවරුන්ව මිලදී ගැනීමේ ඉවක්ති වෙනවා හැමතැනම හැකියාවන් තිබෙනවා ඒවට ඔවුන් යනවා ඒ නිසා විශ්වවිද්‍යාලවල 5000ක් ඉන්න ඕන ආචාර්ය ප්‍රමාණයෙන් ඉන්නේ 3000කට අඩු ප්‍රමාණයක් අවශ්‍යතාවය 5000කේ 3000කට අඩු ප්‍රමාණයකින් ඒ සියල්ල අවශ්‍යතාවය අදිනවා ඔබ දන්නවා නියම ඵලදායිතාවය එන්නේ නැහැ ඒ ළමයින්ගේ ඉන්නේ හැකියාවන් එන්නේ නැහැ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ ඇමතිවරයා රෑ හීනින් බයවිලා වගේ බන්දුල ගුණවර්ධන වෙන්න පුළුවන් SP දිසානායක වෙන්න පුළුවන් හීනෙන් බය වෙලා වගේ කිසිම දැක්මක් නැතුව යන්නේ ඇමතිවරයාගේ විතරක් නෙමෙයි මේ ආණ්ඩුවල තිබෙන ක්‍රමේම තිබෙන අවුල එහෙම අධ්‍යාපනය පිළිබඳ ජාතික දැක්මක් නවීකරණයට යා යුතු ලක්ෂණ ඒ වගේම සම්ප්‍රදායක අනුකූල තියෙන අනවශ්‍ය ඒවා උන්නම් ඉවත් කිරීමේ ජවය ඒ ධෛර්යය මේ ආණ්ඩුවලට හේතුවක් නැහැ ඒ නිසා අයාලේ යන අධ්‍යාපනයක් අපේ අත්පත් කරගෙන තිබෙන්නේ